අපේ රටේ වගේම ලෝකයේ පුරාම කලාකරුවන් කියන්නේ බොහොමයක් ප්‍රශ්නවලට මැදිහත් වෙන අය. ගොඩක් වෙලාවට සත්‍යන්ත පුවත් වගේම ගොසිප් පිටු වෙබ්බඩවි රසවත් වන්නේ මේ ප්‍රශ්න නිසා. හැබැයි ඒ ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න එකිනෙකාට අවධානය ලබා ගන්නා ස්වරූපයෙන් පිටතට පේනවා. නමුත් කලාතුරකින් වගේ සමහර ප්‍රශ්න නීතිය ඉදිරියට යන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඉතින් නීතිය ඉදිරියට වැඩිපුරම යන්නේ දික්කසාද නඩු. ඒ නිසා අපි අද දික්කසාද නඩු ගැන කතා කරන්න යන්නේ නැහැ. අපි කතා කරන්න යන්නේ අපේ රටේ ප්‍රසිද්ධ කලාකරුවන් කිහිප දෙනෙක්ට නීතිය ඉදිරියට යන්න සිද්ධ වෙච්ච අවස්ථා කීපයක් ගැන. කමල් අද්දරාරච්චි. කමල් අද්දරාරච්චි කියන්නේ අපේ රටේ ජනප්‍රිය සිනමාව වගේම සම්භාව්‍ය සිනමාව එක විදිහට දික්විජය කරන්න සමත් වෙච්ච නළුවෙක්. කැමරාව ඉදිරියේ උසාවියේ පෙනී සිටින දර්ශන රඟපාපු කමල්ට අවස්ථා කීපයකදී උසාවියේ පෙනී සිටින්නත් සිද්ධ වුණා. ඉන් පළවෙනි අවස්ථාව උනේ ජනප්‍රිය නිලි රමණි බර්තලමියුසිස්ගේ මරණය සම්බන්ධයෙන්. එහිදී ඇගේ මරණය සම්බන්ධයෙන් සෘදු චෝදනා කමල් වෙත එල්ල වුණා. ඉන් වසර කිහිපයකට පස්සේ කමල්ව නැවතත් උසාවියට ඉදිරිපත් උනේ තරුණියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනා මත. සබීතා පෙරේරා. බොහෝ දෙනා නොදන්නවා වුණාට ලංකාව වගේම සබීතා පෙරේරා මහත්මිය තවත් රටක ජනප්‍රිය නිලියක් බවට පත් වෙලා හිටියා. ඒ පාකිස්තානයේ තුල. නමුත් ඇය පාකිස්තානයේ තුල ජනප්‍රිය වීම දරාගත නොහැකි පිරිස් විසින් ඇය පාකිස්තානය හරහා ලංකාවට කුඩුජාවාරම් කරන තැනැක්තියක් විදිහට කටකතාවක් හදලා තිබ්බා. මේ චෝදනාවෙන් නිදහස් වෙන්න ඇය සමත් වුණා. මෑතකදී නැවතත් ඇගේ නම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් කුලියට ලබා දීම පිළිබඳ පැවසෙන කතා සමග එකතු වෙලා තිබ්බා. දුලීකා මාරපන. මීට වසර කිහිපයකට පෙර විදේශීය රටක චිත්‍රපට පාඨමාලාවක් හැදෑරීමට ලබා දෙන ශිෂ්‍යත්වයකට අදාළ ලක්ෂ 10ක පමණ මුදලක් ලබාගෙන එම පාඨමාලාව හැදෑරීමට නොයාම සම්බන්ධයෙන් දුලීකා මාරපනට එරෙහිව නඩුවක් පවරනු ලැබුවා. ඒ ජනාධිපති අරමුදලට සම්බන්ධ නිලධාරීන් පිරිසක් විසින් ඒ දුලීකා නම් කිව්වේ තමන්ගේ මවට ඇතිවුණු අසනීප තත්ත්වයක් නිසා තමන් එම පාඨමාලාව අතරමඟ නතර කර පැමිණි බවත් අවශ්‍ය නම් ඒ මුදල නැවත ගෙවීමට තමා සූදානම් බවයි. අමල් පෙරේරා. පිය උරුමෙන් ගාන ශේෂ්ත්‍රයට පිවිසුණු අමල් පෙරේරා කෙටි කාලයක් තුළ සුවිශාල ජනප්‍රියත්වයක් ලබාගත් කෙනෙක්. ඔහුගේ අඩිපාරේ යමින් ඔහුගේ පුතා උණු නදීමල් පෙරේරා ශේෂ්ත්‍රයට එකතු වුණා. නමුත් මේ පියාට සහ පුතාට මීට වසර කිහිපයකට පෙර මැද පෙර දිගදී සිදුවුණු දේ දැන්නම් රටම දන්නවා. කුඩුජාවාරම් කරුවෙකුගේ දියණියකගේ උපන්දින උත්සවයකට තවත් කලාකරුවෙකු වූ රයන් වැන් රෝයන් සමග සහභාගී වී සිටියදී එරට පොලිසිය අත්අඩංගුවට ඔවුන් හසු වුණා. රංජන් රාමනායක. රංජන් රාමනායක කියන්නේ නඩුවෙක ආත්මීය බැඳීමක් තියෙන කලාකරුවෙක් කිව්වොත් වැරැද්දක් නෑ. රජයේ අමාත්‍ය ධූරයක් හොබවන ගමන් ඔහු ප්‍රකාශ කළ විවිධ දේවල් වගේම දුරකථන ඇමතුම් පටිගත කිරීම නිසා මුළු රටේම පාහේ අවධානය ඔහුට විවිධ අවස්ථාවල එල්ල වෙලා තියෙනවා. ඒ වුණාට රංජන් නම් කියන්නේ තමන් කියන්නේ තිත්ත ඇත්ත කියලා. අයෝමි ශානිකා. ජීවිතයේ ලස්සනයි ටෙලි නාට්‍යයේ සුදුනංගි විදියට ජනප්‍රිය වුණු අයෝමි ශානිකා වරක් නොසිතූ විරු ගැටලුවකට මුහුණ දුන්නා. ඒ අය විසූ නිවසෙන් අවියාවද තොගයක් හමුවීම නිසා. ඒ සිදුවීම පිළිබඳව ඇය විවෘත පුවත්පත්වලට පවා අදහස් පළ කරලා තිබුණා. ඇය කියන විදිහට මේ සිදුවීම පිටිපස්සේ හිටියේ ඇය කලින් විවාහ වෙලා හිටිය දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක්. නදී චන්දසේකර. ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි සිනමා පාසලක අධ්‍යාපන හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහා නදී චන්දසේකරට වීසා ලබා ගැනීමේදී ඇය ඉදිරිපත් කළ ලේඛන ව්‍යාජ බව පවසමින් වතාවක් නඩු පවරා තිබුණා. නමුත් පසුව එම නඩුව මගින් ඇය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව subscribe කරන්න.